යුද්ධය නැවැත්වීම සඳහා මැදිහත් වීමට වාතිකානුව සිදු කළ ඉල්ලීම රුසියානු රජය විසින් පිළිගන්නා බව දැනුම් දී තිබෙනවා. ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝ සඳහන් කළේ රුසියාව සාමය සඳහා කැප වී සිටියද යුක්‍රේනයේ උනන්දුවක් නොදක්වන බවයි. රුසියාවේ ඉල්ලීම් ඉටු කරන ඕනෑම අවස්ථාවක් තුල යුක්‍රේන මෙහෙයුම නවතා දැමීමට සූදානම් බවද දන්වා තිබුණා. මේ අතර යුක්‍රේනයේ වෙත නේටෝ සමාජිකත්වය ලබා දීමට නේටෝ සංවිධානයේ සියලුම රාජ්‍යයන් එකඟ වී තිබෙනවා. නේටෝ විදේශ මන්ත්‍රීන්ගේ සාකච්ඡාව තුලදී මේ සම්බන්ධ එකඟතාවයකට එළඹී බවයි නේටෝ මහලේකම් ජෙන් ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කළේ. මෙය ක්‍රියාත්මක වන නිශ්චිත කාල සීමාවක් පිළිබඳ වෙහෙදී අනාවරණයක් සිදු නොකළ බවද රොයිටර් වාර්තාවක් සඳහන් කළා. ඒ දක්වා අඛණ්ඩ මට්ටමින් යුක්‍රේනය වෙත යුදාධාර සහ බලශක්ති සහන ලබා දෙන බවයි නිවේදනය කළේ. යුක්‍රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා කියා සිටියේ යුක්‍රේනය වෙත නවීනතම මට්ටමේ ගුවන් ආරක්ෂණ පද්ධති අත්‍යවශ්‍ය බවයි. ශීතේර්තුව තුළදී රුසියානු ප්‍රහාර වැළැක්වීම සඳහා මෙම පද්ධති තීරණාත්මක මට්ටමක පවතින බවයි දන්වා තිබුණේ. මේ අතර යුක්‍රේන ජනපති විලත්මීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ දකුණු යුක්‍රේනය තුළ දෙවැන්ත මට්ටමේ ප්‍රහාරයක් සඳහා රුසියානු හමුදා සූදානම් වෙමින් පවතින බවයි. මේ සම්බන්ධයෙන් යුක්‍රේන ආරක්ෂක අංශ විශේෂ මට්ටමේ අවධානයක් යොමු කර පවතින බවද හෙලිකර තිබෙනවා. නැගෙනහිර ඊසාන සහ දකුණු යුක්‍රේනයේ තුල මේ වන විට දරුණු මට්ටමේ ගැටුම් පවතින බවයි දන්වා තිබුණේ. රුසියානු හමුදාවේ ටෙලිග්‍රෑම් නාලිකා වාර්තා කළේ දෙවැන්ත මට්ටමේ ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීම සඳහා රුසියානු හමුදා සූදානමින් පසුවන බවයි. දකුණු රුසියාවේ ගුවන් හමුදා කඳවුරු වෙත අතිරේක මට්ටමේ ප්‍රහාරක යානා කැඳවා පවතින බවද දන්වා තිබුණා. ඒ අනුව ඕනෑම අවස්ථාවක් තුල යුක්‍රේනය පුරා දෙවැන්ත මට්ටමේ ප්‍රහාර මාලාවක් දියත් විය හැකි බවයි එම වාර්තා පවසන්නේ. චාන්ද්‍රිකා ඡායාරූප නිකුත් කරමින් මැක්සාර් සමාගම කියා සිටියේ යුක්‍රේනයේ දේශ සීමා වාසන්න රුසියානු කලාප තුල අසාමාන්‍ය මට්ටමේ රුසියානු ගුවන් ක්‍රියාකාරීත්වයක් පවතින බවයි. මේ සඳහා ඩ්‍රෝන යානාවන්ද සම්බන්ධ වී පවතින බව හෙළි කර තිබුණා. දෙවැන්ත මට්ටමේ ගැටුම් පවතින බක්මූට් දකුණු කලාපයේ තුලදී රුසියානු හමුදා ඉදිරියට ගමන් කිරීමට සමත්ව පවතින බව බ්‍රිතාන්‍ය බුද්ධාංශයේ දෛනික වාර්තාව තුලින් හෙළි කර තිබුණා. ශීතේර්තුව තුලදී පාබල මෙහෙයුම් වෙනුවට රුසියානු ගුවන් ප්‍රහාර වර්ධනය විය හැකි බවයි එම වාර්තා තුලින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ශීතේර්තුව තුලදී යුක්‍රේන හමුදා ඉදිරි මෙහෙයුම් වන්දගාමී වීමේ හැකියාව වර්ධනය වෙමින් පවතින බවද දන්වා තිබෙනවා. මේ අතර රුසියාවේ කර්ස් ප්‍රදේශයට එල්ල වූ යුක්‍රේන ප්‍රහාරයක් තුළින් විදුලි බලාගාරයකට හානි සිදුව තිබෙනවා. කලාපයේ ආණ්ඩුකාරවරයා රුසියානු මාධ්‍ය වෙත කියා සිටියේ මේ සමග නගරය පුරා විදුලි බල සැපයුම බිඳවැටි පවතින බවයි. දෛනික වාර්තාව තුළින් රුසියානු හමුදා අද නිවේදනය කළේ යුක්‍රේනයේ ඩිනිප්‍රෝ කලාපය ඉලක්ක කර ගණිමින් සාර්ථක මට්ටමේ ප්‍රහාර මාලාවක් දිනය තුලදී දියත් කළ බවයි. වෙහෙදී යුක්‍රේන හමුදා මර්මස්ථාන වෙත සැලකිය යුතු මට්ටමේ හානිය සිදු කර පවතින බවද දන්වා තිබුණා. ඩොනෙට්ස් කලාපයේ දකුණු සීමාව තුලදී දියත් කළ ප්‍රහාර තුල යුක්‍රේන හමුදා පසුබැසීම් ආකණ්ඩව වාර්තා වන බවද දන්වා තිබෙනවා. මේ වන විටත් සම්පූර්ණ මට්ටමින් යුක්‍රේන හමුදා ඉදිරි ගමන නවතා දැමීමට සමත්ව පවතින බවයි රුසියානු හමුදා ප්‍රකාශක ඉගොර් කොනෂෙන්කෝ කියා සිටියේ. මේ අතර යුක්‍රේන හමුදා වාර්තාවක් තුලින් සඳහන් කළේ ශීතේර්තුව සහ බඩ සහිත පරිසර තත්වයන් යුක්‍රේන හමුදාවන් වෙත අභියෝගයක් බවට පත්ව පවතින බවයි. වන්දගාමී තත්වයෙන් වුවද යුක්‍රේන මෙහෙයුම් සාර්ථක මට්ටමින් ඉදිරියට ගමන් කරමින් පවතින බව දැනුම් දී තිබුණා. යුක්‍රේන හමුදාවේ නවතම නිවේදනයක් තුලින් කියා සිටියේ සිය හමුදාවන් වෙත යටත්වීම සඳහා රුසියානු බටයන් දිනක් තුලදී ඇමතුම් 100ක් පමණ ලබා දෙන
පවතින බවයි. මේ සඳහා වෙන් කර පවතින ෂණික ඇමතුම් අංක වෙත බෙම ඉල්ලීම් ළඟා වෙමින් පවතින බවද දැනුම් දී තිබුණා. මේ අතර රුසියාවට හානි කරවන චන්ද්‍රිකා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කිරීමේ හැකියාව සලකා බලමින් පවතින බව රුසියානු රජය දැනුම් දී තිබෙනවා. රුසියානු විදේශ අමාත්‍යංශයේ ආයුධ පාලන කමිටුවේ ප්‍රධානී විලද්මීර් එනර්ලෝ මේ බව ප්‍රකාශ කළා. ඇතැම් රාජ්‍යන්හි සිවිල් සහ වාණිජ චන්ද්‍රිකා රුසියාවට එරෙහිව භාවිත කරමින් පවතින බවටයි චෝදනා කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.